පූජ්‍ය රජකිරියේ අරිය ඥාන ගෞරවනීය ස්වාමීන් වහන්සේගෙන් මා දැන් පැහැදිලි කර ගැනීමට සූදානම් වන්නේ මෙහිණින් වහන්සේලාට පාංශුකූල පින්කමක් කළ හැකිද කියන කාරණයයි. මෙය ඔබ අපට යොමු කළ ප්‍රශ්නයක්. ගෞරවනීය ස්වාමීන් වහන්ස, ඒ ආකාරයට එවැනි පින්කමක් මෙහිණින් වහන්සේලාට කළ හැකිද? මෙහිණින් වහන්සේලාට පාංශුකූල පින්කමක් කරන්න සංඝයා කියන තැනට ඇවිල්ලා නැහැනේ. සංඝයා කියන තැනට ඇවිල්ලා නැහැ. ඉතින් අපේ ශාසනය තුල භික්ෂු ශාසනය, භික්ෂුණී ශාසනය කියලා මේ කොටස් දෙකක් තියෙනවානේ. ඉතින් මේ කොටස් දෙකෙන් වර්තමානයේ අපේ රටේ භික්ෂුණී ශාසනය කියන කාරණේ ධර්මානුකූලව පිළිටලා නැහැ. ඒක ධර්මානුකූලව පිළිටලා නැහැ කියන තැන ඉඳන් භික්ෂුණීන් වහන්සේලාට පාංශුකූලයක් දෙනවායි කියන කාරණේ ධර්මයට ගැලපෙන්නේ නැහැ. නමුත් දැන් සමහර තැන්වල නෝනා ගිහියෙක් පාංශුකූල දෙනවා. තේන්න සමහර අය එක එක කණ්ඩායම් ඉන්නවා, විනයවර්ධන කියලා වගේ කණ්ඩායම්. ඒ කණ්ඩායම් මේ ගම්වල ඇවිල්ලා ඒගොල්ලන්ගේ සමාජිකයන්ට ස්වාමීන් වහන්සේලා ගෙන්නන්න දෙන්නේ නැහැ. ස්වාමීන් වහන්සේලා ගෙන්නන්න දෙන්නේ නැහැ. ඒගොල්ලන්ගේ සමාජිකයන්ට ඒගොල්ලෝ තමයි හතර පහ දිනක් ඇවිල්ලා සුදු ඇඳගෙන ඇවිල්ලා ඒගොල්ලෝ පාංශුකූල දෙන්නේ. නමුත් ඒගොල්ලෝ පෙන් වැඩිමක් සිද්ධ කරන්නේ නැහැ. ඒගොල්ලන්ට මතක වාස්ත්‍රය පූජා කිරීමක් කරන්නේ නැහැ. මම ගමක ඉද්දි මට ගමේ කුටිය කැපකරු ඇවිල්ලා කිව්වා ස්වාමීන් වහන්සේ හරි පුදුම පාංශුකූලයක් තිබ්බ අපේ ගමේ කියලා. මම මොකද්ද කියලා ඇහුවා මේම ගිහි පින්වතුන් හතර දෙනෙක් ඇවිල්ලා පාංශුකූල දීලා තියෙනවා. ඒතොර ගිහි පින්වතුන් හතර දැන් ඒගොල්ලෝ පාංශුකූලේ ඉන්න කට්ටියට පැහැදිලි කරන්නේ කොහොමද? මේ පෙන් වඩන එක අවශ්‍ය නැහැ. ඒ මේ හාමුදුරුවෝ පීරිසියේ කෝප්පේ ගන්න තණ්හාවට තමයි පන් වඩන්නේ. මතක වාස්ත්‍රය අවශ්‍ය නැහැ. මේ මතක වාස්ත්‍රය ගන්න තියෙන තෘෂ්ණාවට තමයි පෙන් වඩන්නේ කියලා. ඉතින් එහෙම කියලා අර සියලුම තැනදිම පටන් ගත්ත තැන ඉඳන්ම නෝනා ඒගොල්ලෝ මොකද කරන්නේ? මහා සංඝරත්නයට හිංසා පීඩා කරනවා. විවේචනය කරනවා. ඒක තමයි කරන්නේ. ඒක බලන්න ඒසා මහා සංඝරත්නයට පීඩා කරනවා කියන්නේ ධර්මරත්නයටත් පීඩා කිරීමක්, බුදුරයන් වහන්සේට පීඩා කිරීමක්. ඒක බලන්න අර මැරිච්ච මිනිස්සයා ප්‍රේතෙක් වෙලා ඉන්නවා නම් ඒ මිනිස්සයාට නෝනා ලැබෙන සරණක් නම් නැහැ. මොකද මේ මැරිච්ච මිනිස්සේ අනිවාර්යම ප්‍රේතෙක් වෙන්න ඕනේ. නැත්තම් ඉතින් ඔවෙන දේවල් කරන තැනක ඉන්නේ නැහනේ නේද? එයාත් අනිවාර්යම ওই දෘෂ්ටිය තුළ හිටපු කෙනෙක් නේ නේද? ඒතර ওই දෘෂ්ටිය කියන්නේ අමු මිත්‍යා දෘෂ්ටියක් නේ නේද? ඒ නිසා මනුෂ්‍ය ජීවිතයක් නැවත ලැබනවා කියන එක හිතන්න බෑ. ඒ නිසා දැන් එවැනි දේවල් ගොඩාක් තියෙනවා. ඒ නිසා අනාගතයේදී මේ මෙහෙණින් වහන්සේලාට පාංශුකූල දෙන්න පුළුවන්. නමුත් නෝන අපිට තියෙන්නේ මහා සංඝරත්නය වඩම්මලා, ඒ මහා සංඝරත්නයේ සාමණේර ස්වාමීන් වහන්සේ කෙනෙක් වැඩම කළා. මේ වැඩම කළේ මහා සංඝරත්නය කියන තැන ඉඳලා මේ මහා සංඝරත්නයේ ගුණ දකිමින් ඒ මහා සංඝරත්නයට අර පාංශුකූල චීවර පූජා කරලා ඒ තුලින් රැස් වෙන පින අපි ඥාතීන්ට අනුමෝදන් කරන්න. අපිට නැතුව ඕවා වෙනස් කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද ඕවා තව තවත් අප්‍රමාණ ඉස්සරහදී ප්‍රචලිත වෙලා යනවා. වෙනස් කරන්න අපිට බැහැ. ඒ නිසා අපිට තියෙන නිවැරදි දේ අපි තෝරගන්න. තේරෙනවද? තෝරගෙන මේසා මේ දෘෂ්ටීන්ගෙන් වෙනස් වෙන ලෝකයක් තුල අනාගතේ අපි නැවත මිනිස්සෙක් වුණොත් මොනසා දුකට වැටෙයිද කියන කාරණේ මතු කරගෙන මේ ජීවිතේදීම ඕවා දැකලා නොනා ඕවා කෙරේ තියෙන තෘෂ්ණාවෙන් බැහැර වෙලා භව නිරෝධයේ පැත්තට යන්නේ. ඒතර භව නිරෝධයේ පැත්තට අපි ගියොත් අවසානයේ ඒවා වෙලා තින්න අපේ යහපතටද අයහපතටද? යහපතට. ඒ නිසා මේවා කමටහන්, මේවා තමයි කමටහන් කියන්නේ. අපි හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේලා හොයාගෙන ඇවිල්ලා ස්වාමීන් වහන්සේමට භාවනා කමටහන් දෙනවා කියන එක නෙමෙයි කාරණේ. මේ සමාජය තුල සිද්ධ වෙන්නා වූ ධර්ම විරෝධී දෘෂ්ටිගත මේ සෑම දෙයක්ම දැකලා බලලා අහලා මේවා තුලින් සංසාර බය ඇති කරගන්න ඕනේ. මේ මොහොතේ මේසා දෘෂ්ටිගත ධර්මයක් පැතිරෙනවා නම්, මේසා දුර්වල වෙනවා නම් ධර්මයේ අර්ථයන්, මම නැවත මිනිස්සෙක් වුණොත් මේ ධර්මයේ අර්ථයන් කොච්චරනම් දුර්වල වේද කියන තැන ඉඳන් භව නිරෝධය කෙරෙහි ඡන්දය ඇති කරගන්න. එතනයි කරන්න තියෙන්නේ. ඒතොර එහෙම වෙද්දී ඕන මේ වෙච්ච සියල්ලම වෙලා තින්නේ අපේ යහපතට. ඒ නිසා අපි දක්ෂ වෙන්න ඕනේ අකුසලයේ නිසා අයහපත වෙන්නේ. අකුසලයේ නිසා අයහපත වෙනකොට අපි දක්ෂ වෙන්න ඕනේ අයහපතට නොගැටි නොඇලි අවබෝධය කරා යන්න. නමුත් අපි ඒක නෙමේ කරන්නේ. දැන් අපිට මේව දකින්න ලැබෙන්නේ ඇයි? අපි අකුසල. දැන් මේ මොහොතේ ඔබට මහා සංඝරත්නය දකින්න ලැබෙනවා. චීවරයක් පරෝගන ඉන්නවා. නමුත් තම අවුරුදු ගාණක් ගිහිල්ලා කාසාය කණ්ඩකලා පහළුණාට පස්සේ ඒ පහළමේ ඉන්න මිනිස්සෙන්ට මේ චීවරය දකින්න ලැබෙන්නේ නැහැ. ඒක කාසාය කණ්ඩකේක වරදක් නෙමෙයි. අර මිනිස්සෙන්ගේ අකුසල් බාහිර. ඒ මිනිස්සෙන්ගේ අකුසල් නිසා සංඝයා දකින්න පින දැන් නැති නිසායි කාසාය කණ්ඩකට එලා දකින්නේ. අතීතයේ 2500 ඉස්සෙල්ලා මේ දඹදිව හිටපු මිනිස්සු බුදුරජාණන් වහන්සේ දැක්කා. නමුත් අද අපි බුදුරජාණන් වහන්සේ නොදකින්නේ ඇයි? බුදුරජාණන් වහන්සේගේ වරදක් නිසා නෙමෙයි. අපිට පින නැහැ බුදුරජාණන් වහන්සේ නමක් දකින්න. අද අපි එරදියෙන් එන රහතන් වහන්සේ කෙනෙක් අපි දකින්නේ නැහැ. ඇයි අපි නොදකින්නේ? අපිට ඒ පින නැහැ. ඒක රහතන් වහන්සේගේ ප්‍රශ්නයක් නෙමෙයි. අපේ ප්‍රශ්නය. එක පැත්තකින් රහතන් වහන්සේලා වෙන්න තියෙන අයගේ පින අඩුයි, එක පැත්තෙන් ඒක දකින්න තියෙන අයගේ පින අඩුයි. අද එරදියෙන් යන කෙනෙක් අපි දකින්නේ නැත්තේ ඇයි? ඊට අදාළ පින් අපිට නැහැ. ඒ නිසා මේ මොහොතේ සමාජයේ සිද්ධ වෙන ධර්ම විරෝධී සෑම දෙයක්ම අපි දකින්නේ ඒගොල්ලන්ගේ වරදින් නන් නෙමෙයි. අපේ අකුසල්.
දර අපේ අකුසල්ලට අපි ඒගොල්ලොත් එක ගැටල වැඩක්නේ. ඇයි අපි ඒගොල්ලන්ට ගැටෙන්. දර අපේ අකුසල් නිසා අපි දකිනවනම් අපි දකින්න ඕන දෙයියනේ අකුසලය නිසා මේසා අකමැති දේවල් අපි දකිනවනම් තව තව අකුසල් කිරීම තුළ අපිට කොයිසා අකමැති දේවල් අනාගතයේ දකින්න සිද්ධ වෙයිද කියන කාරණා. ඒ කාරණේ තුළ ඉඳලා මේ විදර්ශනා නුවණයි අපි මතු කරගන්නවා. ඒක මතු කරගන්න නොගන්න තාක්කල් නෝනා අපි මේවාට බැන බැන මේවාට ගැටි ගැටි අනිවාර්යෙන්ම අපි තව තව අකුසල් කරගෙන අවසානයේ නෝනා කාසාය කණ්ඩක කහ නූලක් බැඳගෙන ඉන්න කෙනා සංඝයා හැටියට දකින තැනට අපි අකුසල් කරගන්න. මෙතෙන්ට තමයි අපි යන්නේ.